Mamata Rajangana Yai Dahai, Sampradaya Daiko, Goitan Karpu, Goi Mahate. ඇතර මම ගොඩක් මහන්සි වෙලා ගොවිතැනේ යොමු වෙලා හිටියා. නමුත් මට තේරුණා මේ යන රටාවට මේ ගොවිතැන මේ සාම්ප්‍රදායික කෙසෙල් වී වගාව, පැපල් වගාව වගේ දේවල් වලට වඩා විශේෂ වගාවක් හොයාගෙන වගා කරන්න ඕන කියලා. ඒ අතරේ මට හොඳ වගාවක් හම්බ වෙනවා. සාම්ප්‍රදායිකව අපි කතා කරන්නේ අපි මේ මස්මල් වලට දාන සේර කියලා. නමුත් සේර කියලා කිව්වත් අපි මේක අපනයන භෝගයක් විදිහට තමයි සලකන්නේ. මේකට අපි ලෙමන් ග්‍රාස් කියලා තමයි කියන්නේ. ලෙමන් ග්‍රාස් වල ලොකු ප්‍රභේද කීපයක් තියෙනවා. ඒ ප්‍රභේද වලින් අපිට මේ හඳුනාගත්ත ප්‍රභේදයක් තමයි මේ ප්‍රභේදය. අපිට මේ විශේෂයෙන් ආදායම ගන්න පුළුවන් ප්‍රභේදයක් තමයි මේක. මුල් කාලේ මම මේ ආරම්භ කරේ කක්කර කාලෙකින් විතර. ඊට පස්සේ මම මගේ අසල්වැසියන්ට මේක දුන්නා. නමුත් මේක මම කල්පනා කරා මේක මෙහෙම කරලත් හරියන්නේ නැහැ. ලොකු වගාවක් කරන්න ඕනේ. මොකද අපනයන වෙළඳ පොළ කියලා කියන්නේ අපිට හිතා ගන්න බැරි. මගෙන් ටොන් ගණන් තමයි අපේ මේ කර්මාන්තශාලාව ඉල්ලන්නේ ටොන් ගණන් වලින්. සරෝදේ බැංකුව තමයි මට මේකට ගොඩක් උදව් උපකාර කරේ. ඒ කියන්නේ මම සරෝදේ බැංකුවේ අපි කළමනාකරතුමා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ පැත්තට ගිහිල්ලා අපි කතා කරලා තියෙනවා, හඳුන්ලා දීලා තියෙනවා. ඉදිරියේදී අපි මේ කටයුතු ටික කරගෙන යනවා. ඒ වගේ වැඩසටහනක් අපි මේකෙදි කරලා තියෙනවා. ඇත්තටම ලොකු ආදායමක් ලබන්න පුළුවන්, අඩු පිරිවැයකින් මේ කටයුතු කරන්න පුළුවන් කියන එක මම කියනවා. ආර්ථික වශයෙන් මේ වෙනකොට ඇත්තටම සාර්ථක තැනක ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. මම සතුටින් මේ හැම දෙයක්ම කරගෙන යනවා. ඒකට ඇත්තටම මට ලොකුලක් උනේ සරෝදේ බැංකුවම. සරෝදේ බැංකුවේ මුලින්ම ගත්තේ රුපියල් 30000 කියලා කියන්නේ චූටි මුදලක්. නමුත් ඒ කාලේ මම වෙළඳාම සඳහා ගියා, ඉන්දියාවට ගියා. ඒ කාලේ මම 3-4 වතාවක් රුපියල් 30000 මුදලින් මේ කටයුතු වෙළඳාම කටයුතු කරගෙන ගියා. මට ගොඩක් සතුටුයි. මට ඇත්තටම මේකට දිරිය දුන්නේ සරෝදේ බැංකුව කියලා තමයි මට කියන්න තියෙන්නේ.